එක්කර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කළ ආකාරයට ප්‍රේත ලෝකේත් මේ මිනිස් ලෝකයේ ඇති සියලුම දේ තියනවාද ස්වාමීන් වහන්ස? ඒවා අනිවාර්යයෙන්ම මේ මිනිස් ලෝකයේ තියෙන සියලුම ස්ථාන සියලුම මේ ප්‍රජාවන් ප්‍රේත ලෝකයේ විදිහටම තියෙනවා. ප්‍රේත ලෝකයේ ප්‍රේත භික්ෂුන් වහන්සේලා තියෙනවා. දැන් මම ඔය සටහන් වල ලිව්වහම ප්‍රේත භික්ෂුන් සම්බන්ධව යම් යම් ස්වාමීන් වහන්සේලා සමාධිය දැක්ක ස්වාමීන් මට ස්වාමීන් වහන්සේලා චෝදනා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා ප්‍රේත භික්ෂුන් වෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම ධර්මයක් නැහැ බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයක ප්‍රේත භික්ෂුන් ගැන ඕන තරම් දේශනා කරලා තියෙනවා. මේ ප්‍රේත භික්ෂුන් සමහරුන්ගේ අඳනේ ගිනි ගන්නවා, ආකාශයේ ඉන්නවා අඳනේ ගිනි ගන්නවා. සමහර ප්‍රේත භික්ෂුන් ඉන්නවා එයාගේ සිවුර ගිනි ගන්නවා. සමහර ප්‍රේත භික්ෂුන් ඉන්නවා එයාගේ බඳපටිය ගිනි ගන්නවා. සමහර ප්‍රේත භික්ෂුන් ඉන්නවා ප්‍රේත විජුලි හිනියෝ ප්‍රේත උකුස්සු ඇවිල්ලා ඒගොල්ලන්ගේ මස් කඩ කඩ කනවා කියනවා. ඒ වගේ මේ මේ ප්‍රේත ලෝකයේ තුල මේ දැන් දේශපාලන ප්‍රේතයෝ ඉන්නවා ප්‍රේත ලෝකයේ අප්‍රමාණ. ඒගොල්ලෝ දේශපාලන රැස්වීම් තියෙනවා. ඒගොල්ලොත් මනුස්ස ලෝකෙ වගේ එකතු වෙලා දේශපාලන රැස්වීම් තියෙනවා. ඒ දේශපාලන රැස්වීම වල ප්‍රේත භික්ෂුන් වහන්සේලා තියෙනවා. මේ දේශපාලන උපාදානය කරගෙන අපවත් වෙලා. ඒ එතන ප්‍රේත දේශපාලන ලෝකේ දැන් අපේ දේශපාලන රැස්වීමක් තිබ්බාම ස්වාමීන් වහන්සේ ඉස්සරහම සීට් එකේ ඉන්නේ. එහෙම නැහැ. ඒගොල්ලෝ ඉන්නේ පස්සෙන් සීට් එකේ. දැන් මොකද ඒගොල්ලන්ගේ සංඝයා කෙනා දැක්මක් නැහැ. ඒකෝ මේ දේශපාලන රැස්වීම තියලා නෝනා මේගොල්ලන්ට කවදාක්වත් මේ රැස්වීම සාර්ථක කරගන්න බැහැ. රැස්වීම පටන් ගන්නවා පටන් අරගෙන පළවෙනි කෙනා කතා කරනකොටම ගහගෙන මරාගෙන ඔලු කුඩු කරගෙන යන කවදාකවත් ඒගොල්ලන්ට ඒ රැස්වීම තෘප්තිමත් වෙන්නේ ඇයි පෙර අකුසල් විපාක අනුන්ට චෝදනා කරලා අනුන්ගේ රැස්වීම කඩාකප්පල් කරලා අනුන්ගේ අදහස් විවේචනය කරලා ඒ නිසා අර ප්‍රේත දේශපාලන උපාදානයේ දරාගෙන ප්‍රේත ලෝකයේ ප්‍රේත දේශපාලකෙක් වුණාට පස්සේ අර දේශපාලන එකතු වෙලා ඒ වගේම රැස්වීම තියෙනවා රැස්වීමේ පළවෙනි කතිකියා දේශපාලන ප්‍රේතයා කතා කරනකොටම ඔක්කොම එකට නැගිලා කතා කරලා ගහගෙන කුඩු කරගෙන ඔක්කොම මේ අවුල් කරගෙන තමයි යන්නේ කවදාක්වත් ඒගොල්ලන්ට ප්‍රේත දේශපාලන රැස්වීමක් සාර්ථක කරගන්න අකුසල් විපාක ඒ දුක දරාගෙන වේදනාව දරාගෙන ගුටි කාගෙන ඔලු පලාගෙන යන ආයිමත් රැස් වෙනවා ආයිමත් කුටි ගහගෙන යනවා ඒ අකුසල් විපාකේ ඉතින් ඒ අකුසල් විපාක නොවනා සකස් වෙන්නේ ඇයි දේශපාලන මනුස්ස දේශපාලන ජීවිතයේදී කරගත්තා උපාකයන් නිසා ඉතින් ඒක ඒ විපාකයන්ට අදාළ මේ සියලුම දේ ඒ විදිහට සකස් වෙනවා තේරෙනවා එතකොට ස්වාමීන් වහන්සේ පාසල් වැනි දේවලුත් තියනවාද ඒව තියෙනවා දැන් ඔය කොළඹ ප්‍රධාන පාසල් ආශ්‍රිතව නොවන උදේට ප්‍රේතියෝ දරුවෝ අරගෙන එනවා පාසලට තේරෙනවද අම්මල දරුවෝ ඉන්නවා දරුවා පාසල් එක්කයන් එනකොට එක්ක මහපාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙනවා තේරෙනවද දෙන්න මැරෙනවා එහෙම නැත්නම් මොකක් හරි වෙලා මැරෙන වෙලාවේ ඉගෙන ගන්න දරුවා උපාදානය වෙනවා දැන් භික්ෂුවක් සමාධියෙන් පස් වෙනකොට එයා දකිනවා කොළඹ තියෙන ප්‍රධාන පාසලක් ඉස්සරහා තියෙන බස් ස්ටෑන්ඩ් එකේ ප්‍රේත අම්මා කෙනෙකුත් පාසල් ඇඳුම ඇඳගත්ත බෑග් එකක් ගත්ත ප්‍රේත දරුවෙකුත් අතින් අල්ලගෙන ඉන්නවා එයා ඒ ඉන්නේ බස් එකේ නේද යන්නේ තේරෙනවද ඒ බස් එකේ නේද ගියාට බස් එක ඇතුළේ ප්‍රේතෙක් ඉන්නවා කියලා කවුරුත් දන්නේ නැහැ මනුස්ස ලෝකේ දරාගත් උපාදානයට අදාළව මැරිලා එයා හැම උදෑසනකම අර දරුවා අරගෙන ඉස්කෝලේට එල පන්තියට දාන කවුරුත් දන්නේ නැහැ නමුත් පන්ති කාමරයේ දරුවා ඉන්නවා පන්තිය යනට පස්සේ ප්‍රේතිය දරුවා එක්කගෙන එයාගේ ප්‍රේත උපායමට යනවා ඒ වගේ මේ උපාදාන පත්‍ය බව මේවා කෙරේ උපාදානයේ සකස් කරගත්තොත් අනිවාර්යයෙන්ම නෝනා ඊට අදාළව ප්‍රතිසන්දිය ලැබලා ඊට අදාළව ප්‍රේත ලෝකෙදී ක්‍රියාවන් සිද්ධ කරනවා නමුත් මේක ශ්‍රද්ධාවෙන් පිළිගන්න ඕනේ එහෙම නැත්නම් එයා චුතූපපාත ඥානෙ පූර්ව නිවාසන්ස් ඥානෙ තුලින් පිළිගන්නවා එහෙම නොවන තාක්කල් අපි දේශපාලනය තුල නම් බලවත් අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා නායකයෝ නිසා මේ ජනතාවත් ඕවාට මැදි වෙලා හවස ප්‍රවෘත්ති හන වෙලාවට දෙහි හම්බුනේ කොච්චර මිනිස්සු ලෝභ දේශ මොහය නැති කරගන්නවා මොන තරම් දේශය නැති කරගන්න ඇති කරගෙන බලවත් අනතුරු කරා යන ඒ වගේම වර්තමාන සමාජයේ ස්වාමින් වහන්සේලා දේශපාලනයට යොමු වීම නිසා බලවත් අකුසල් ගිහි පින්නතුල්ලා සිද්ධ කරගන්න. උන්වහන්සේලාත් අකුසල් සිද්ධ කරගන්නා වගේම ගිහි පින්නතුල්ලා සිද්ධ කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සංඝයාට මේවට යන්න එපා කියලා. ඒ සංඝයාට මේවට යන්න එපා කියන්නේ මේවට ගියොත් සංඝයා නිසා ගිහි පින්නතුල්ලා බලවත් අකුසල් කරගන්නවා.